දෙවනිවාරයට අදාළ 11 වෙනි පාඩම තමා ගණකය කියලා කියන්නේ ගණකය කියලා සිංහලෙන් කියති ඒක ඉංග්‍රීසියෙන් අපි හඳුන්වනවා කැල්කියුලේටර් කියලා එතකොට පුතේ මේ ඉස්සර කාලේ ගණක යන්ත්‍ර තිබිලා නැහැ ආදි කාලේ ගණනය කිරීම කරලා තියෙන්නේ එක එක උපකරණ භාවිතා කරලා එතකොට මේ එඬේර යුගය ගත්තාම එඬේර යුගයේදී ඒ කියන්නේ සතුන් පාලනය කරපු යුගයේදී සතුන් ගණන් කරලා තියෙන්නේ ගල් කැට යොදාගෙන. තමන්ටින සතුන් ගණන් ඒවා ගන්නේ කරන් තියෙන්නේ ගල් කැට යොදාගෙන. පස්සේ කාලෙක ඒ කාර්ය කරලා තියෙනවා ඉරි ඇඳීම මගින්. ඉරි ඇඳලා ඉරි ගණන් කරලා ඒ විදිහට කරලා තියෙනවා. ඒ සඳහා මැටිපුවරු භාවිතා කරා කියලා සාක්ෂියකුත් තියෙනවා. ඊට පස්සේ කිස්තුපූර්ව 1000දී කිස්තුපූර්ව 1000දී විතර ඊජිප්තු ජාතිකයන් විසින් ගණනය කිරීම සඳහා ඇබකසය කියන උපකරණය යොදාගෙන තියෙනවා ඇබකසය කියන්නේ දැන් ඒ ජාතිකයන් එක ඇබකසය කියලා හැඳින්වුවට ඇත්තටම සිංහලෙන් කියන්නේ ගණක රාමුව කියලා දැන් මේ තියෙන්නේ ඒ පුරාණ ඊජිප්තු ජාතිකයන් විසින් හොයාගත්ත ඇබකසය කියන උපකරණය මේ දක්වලා තියෙන්නේ ඇබකසය කියන එක මේක නූතන කාලයේ භාවිතා කරන ඇබකසය අතරම දැන් ඔයාලා මේක දෙවෙනියට තියෙන රූපේ දැක්කහම හොඳට තේරෙනවා මේ ඝනක රාමුවක ආකාරය තියෙන්නේ මේ තියෙන්නේ ඉස්සර කාලයේ භාවිතා කරලා තියෙන ඇබකසය ඇබකසය කියන්නේ මැඩම් එබකසේ කියන්නේ පුතේ සිංහලෙන් ඒකට හඳුන්වන්නේ ඝනක රාමුව. ඝනක රාමුව තමයි ඒකේ නම. අර ඉංග්‍රීසි වලින් ඝනක රාමුවට කියන නම තමයි එබකස්. එබකස් කියලා කියන්නේ ඝනක රාමුව කියන එක. ඒක ඉතින් ඒ කාලේ මේ හොයාගත්ත උපකරණේ ඒ ඝනක රාමුව වගේනේ ඔයාලට පේනවනේ. අන්නේ යාලට ඒ ඝනක රාමුවක් වගේ හොයලා තියෙන එක තමයි ඒ ඉංග්‍රීසි වලින් එබකසේ කියලා හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ දැන් මේ තියෙන්නේ මේ බලන්න මේ රූපේ ඔයාලට පේනවා ඇති ෆ්‍රාන්ස් ජාතික බ්ලේස් පැස්කල් පැස්කල් විසින් 1623 1662 අතර කාලයේදී මෙන්න මෙයා තමයි පැස්කල් කියලා කියන්නේ ඔහු විසින් හොයාගෙන තියෙනවා තවත් එක්තරා විදිහක ඇබකස් එකක් මේක තමයි මේ ඉහලින් දක්වලා තියෙන එක ඇබකසය ඒක මේ ඇතුළත ව්‍යුහය තමයි මේ පහලින් දක්වලා තියෙන්නේ මෙය භාවිතා කරලා තියෙන ගණනය කිරීම සඳහා ඉස්සර කාලේ තාම් දැන් නූතන කැල්කියුලේටර් එකට එන්න කලින් මේ ඒකේ පටන් ගන්නවා හරිද ඊට පස්සේ මේ බලන්න මේකත් ඒ එක්තරා ආකාරයක එක් පුජ්‍යලයක විසින් හොයා ගන්නාලද එබකසය බලන්න මේක ව්‍යුහය කොච්චර සංකීර්ණද කියලා නේද? දැන් අපි අතර ගන්න කැල්කියුලේටරේට එන්න කලින් හොයාගත්ත දේවල් තමයි මේ. ඊට පස්සේ මෙතනක් තියෙනවා මේක සොයාගෙන තියෙන්නේ මෙන්න මේ පුජ්‍යලය. ඔහු ඉංග්‍රීසි ජාතික චාර්ල්ස් බැබේජ් බැබේජ් කියලා කියනවා ඉංග්‍රීසි ජාතික චාර්ල්ස් බැබේජ් මෙය මේ ගණිතඥයා නෙමෙයි පුද්ගලයා 1791 දී තමයි මේ ඇබකස් එක හොයාගෙන තියෙන්නේ මේක ඇනලිටිකල් යාන්ත්‍රික ඇබකස් එකක් කියලා ඒගොල්ල දක්වලා තියෙනවා දැන් ඔයාලා නමුත් ඉගෙනගෙන ඇති පරිගණකේ විහිදීම ගත්තහම ඉස්සලාම් පරිගණකේ මුල් පරිගණකේ හොයාගෙන තියෙන්නේ මේ පුද්ගලයා දැන් ඔහුගේ මේ ඇබකසයත් ඒ කියන්නේ ගණන් කරන්න අපි භාවිතා කරන ඇබකසයත් සමගම මෙන්න ඒ මේක තමයි කියන්නේ ඒ පරිගණකයේ මුල් රූපෙට භාවිතා කරලා තියෙන්නේ මේ තියෙන්නේ ඒ මොගලන්ට මම සඳහන් කර පරිගණකයේ ආරම්භය දැන් ඉස්සල්ලා මේගොල්ලා ගණකේ ඇබකස් එක හොයාගත්ත ඇබකස් එක ආශ්‍රයෙන් ඊට පස්සේ මේ විදිහට තමයි නූතන පරිගණකයේ දක්වා ඇවිල්ලා තියෙන්නේ
මේකත් එක්තරා ආකාරයක ඇබකස් එක ඔයාලට පේනවා ඇති මේක ඇතුළත මේ ඉලක්කම් තියෙනවා ඒ ඉස්සර කාලේ ගණනය කිරීම කරලා තියෙන්නේ මෙන්න මේ වගේ උපකරණවල එතකොට දැන් ඒ කිව්වේ මම ඉස්සර කාලේ භාවිතා කරපු ගණනය කිරීමට භාවිතා කරලා උප මේ තියෙන්නේ පුතේ දැන් මේ කාලේ අපි පාවිච්චි කරන සාමාන්‍ය ගණක යන්ත්‍රය මේක තමයි ඉංග්‍රීසියෙන් අපි කැල්කියුලේටර් කියලා කියන්නේ එතකොට දැන් මේ තියෙන්නේ අපි සාමාන්‍ය භාවිතා කරන ගණක යන්ත්‍රය එතකොට මෙතන මේ බලන්න මැඩම් නම දාන්න ඕනද මේ බලන්න මේ තියෙන්නේ විද්‍යාත්මක ගණක යන්ත්‍රය හරිද දැන් මේ තියෙන සාමාන්‍ය ගණක යන්ත්‍රය මේක තමයි විද්‍යාත්මක ගණක යන්ත්‍රයක් අපි විශ්වවිද්‍යාලයට ගියම ගොඩක් කැලේට මෙන්න මේ ගණක යන්ත්‍ර භාවිත කරනවා සාමාන්‍යයෙන් ඕ ලෙවල් ඒ ලෙවල් විභාග සඳහා මේවා භාවිත කරන්න දෙන්නේ නමුත් පෞගිය කාලයක මම නිකන් ඇහුණා නිකන් ප්‍රවෘත්තියක් විදිහට මේ ලෙවල් විභාගයට මේක භාවිත කරන්න අවස්ථාව දෙනවා වගක් ඒ වුණත් තාම ඒක මේ ක්‍රියාත්මක වෙලා නැහැ නමුත් විශ්වවිද්‍යාල විභාග සඳහා මේ විද්‍යාත්මක ගණක යන්ත්‍රය භාවිත වෙනවා මම ඒක චුට්ටක් ඔයාලට පෙන්නන්නම් ඒකේ ස්ක්‍රීන් එක මේ විදිහට තියෙනවා මේ බලන්න ඒකේ බටන් තියෙන්නේ මෙන්න මේ විදිහට ඒකේ මේ මෙතන ස්ක්‍රීන් එකක් තියෙනවා පොඩි අර සාමාන්‍ය කැල්කියුලේටර් එකේ වගේම නමුත් ඒකේ දැන් මේ බලන්න ඔයාලා නොදන්නේ නැති දන්නේ නැති අකුරු තියෙනවා මෙතන n ලියලා මේ මාක් එක තියෙනවා මේවා අපි ලොකු පන්ති වලට ගියාම මේ ලෙවල් වලදී ඉගෙන ගන්න වෙනේවා NCR NPR මේවා ඒ ලෙවල් වලදී ගන්න ඒවා දැන් මෙතන 5 අකුර E decimal DEC කියන්නේ decimal decimal කියන්නේ දීමේ සංඛ්‍යා මෙතන decimal hexadecimal binary ওই විදිහට තියෙනවා මෙතන log log නම් ඔයාලා 10 දී ඉගෙන ගන්නවා ln tan cos මේ ඔක්කොම 10 දී තියෙනවා sin cos tan මේවා 11 දී තියෙනවා ඊට පස්සේ sin inverse cos inverse tan inverse a level max කරනවා නම් මෙන්න මේවා අවශ්‍ය වෙනවා මොකද අපි ඒ නමුත් දැන්ට a level වල වුණත් ඒ කරන්නේ ඒවා අපි ලඝු පොත භාවිතා කරලා ඒ අසුරෙන් හොයනවා tan වගේ භාවිතා කරලා නමුත් මේ කැල්කියුලේටර් විද්‍යාත්මක ගණක යන්ත්‍රය නැත්නම් සයන්ටිෆික් කැල්කියුලේටර් එක භාවිතා කරාම මේවා දැන් සමහර වෙලාවට ඔයාලගේ බලන්න ඔයාලට මේක බලන්න අමාරු වෙයි ඔයාලගේ ෆෝන් එකේ කැම් එකේ මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට තියෙනවා දැකලා තියෙනවද ඔයාලා ෆෝන් එකේ කැම් එකේ ඒක අපි අනිත් පැත්තට දැම්මහම ඒකෙත් ගොඩක් වෙලාවට තියෙනවා මේකේ තියෙන දේවල් වලින් sin cos tan ln log x ගොඩක් වෙලාවට සයන්ටිෆික් කැල්කියුලේටර් එකට සමානව ඒකෙත් තියෙනවා දැන් මේකේ ඇත්තම ලොකු ආසියක් තියෙනවා අපි දැන් මේ කැම්ප් විශ්වවිද්‍යාලයේදී අපි භාවිත කරලා තියෙනවා විභාග වලට දැන් ඔයාලා සමහර අවස්ථාවල 10 පන්තියේ විතර ඉගෙන ගන්නවා මොනවද දත්ත විශ්ලේෂණය දත්ත විශ්ලේෂණයේදී දත්ත මේකට ඇතුළත් කරන්න පුළුවන් දත්ත ඇතුළත් කළා ඒ ඇසුරෙන් නොයෙකුත් මධ්‍යනය කියන ඒවාද වල දන්නවා මධ්‍යනය මාතේ මධ්‍යස්තේ කෙලින්ම ලබා ගන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් මේකෙන් කර ගන්න පුළුවන් අපි උනත් ඇත්තටම ඔක්කොම දේවල් කරන්න පුළුවන් ඔක්කොම දේවල් අපිත් ඉගෙන ගන්න නෑ අපි මේ විශ්වවිද්‍යාලේ අපිට අවශ්‍ය ටික පමණයි අපි එතනදී ඉගෙන ගත්තේ ඒක භාවිතා කරලා ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. දැන් මේකේ ගොඩක් කැලේට දැන් අපි සාමාන්‍ය එකතු කිරීම කරද්දී උනත් බොඩ්මාස් තියරි එකට අනුකූලව ඒ විදිහට එකතු කිරීම කරන්න පුළුවන්. මෙතන මේ තියෙනේ සයන්ටිෆික් කැල්කියුලේටර් එකේ නැත්නම් විද්‍යාත්මක ගණක යන්ත්‍රයේ තියෙන බටන් කීපයක්. නැත්නම් යතුරු පුවරු කියන්නේ මේවා. අන්න ඒව ටිකක් හඳුන්වා දීලා තියෙන්නේ
संख्या वर्ग मूल भावित द्विपद प्रकाशन वाले एक्स आर गे संख्या वर्गे लागा मिथन तीन इलाका दशम संख्या प्रतिशत प्रतिशत किसी अंद की मिचर प्रतिशत मेन मे सामान एक अभी शिफ्ट मेक भावितर तीयन मिथन शिफ्ट एक अदाल इलाक मे सामान मे अग्रह प्रतिशत पुलवा इट पास नैतना शिफ्ट निकन सामान लकन पिलगा पुलवा मिथन मेटे तीन गणित कर्मटिक मिथन एसी की आने मिथन मेवे मेके कर्ण देवल नैवत लगा पुलवा दर्शन तीर मत मत के एक मेमरी एके गण पुलवा मिथन तव तीन ओफ कियने अप्रिय करने का मिथन ओन ओन कियने का हेम बटन दुकान अरे उठ मंखी मुलईदा अरे गणक राम पटांगरा मे दीन विलाइन हेम तम इट पास कंप्यूटर एबकस्क मार्गे पास पोड पोड दीवन विला परगणके नूतन परगणके द अरे अब गणके भावित गण क्रिएट करा उदाहरण मिथन एक्तकोरा दवा अभी कराने गणके कैलक्युलेट ओन करला विसी अत की हम देख की नंबर एक गाँव इट पास हाथ इट पास एक्त क्रिय लाखना इट पास तून इट पास पहा इट पास अपने उत्तर सामान लखनऊ सामान लखन गे पास अपने उत्तरे लभनवा मेके एक हेट देखा मे उदाहरण बार मित्र सामान्य अड़क्री मकती देख इसलाम देसी आट वादीन उनका देख बिंदु आट गहन इट पास अड़क्री एक पहा ना मेक सी पनस नमे वे इलाका गहल सामान गेहूआम अपने दशम देखाई पहाीत गहानीत गहलामा देखाई पहागहान इट पास गुणकिरीपहना तुन पहा आय दशम तीत गहलातर एना उत्तरे लागान सामान गेहूहाम मेन मेटिक लागे उड़क लेट मे उत्तरे लभन मे वगे बोडमास्ती मुकद इक गणित कर्म आईन इतको बोडमास्ती अवश्य गणित कर्म इतरा करा मे बेदी मेदी ते विधि पहाय दशम पहाय दिख बेदी महाकि गणके ओनकना पहा दशम तीत पहा देख इट पास बेदी मेलाकून हाय सामान क्रीम दम अपने उत्तरे लभन मे वगे देवाल ना मुयाला दाना मे सामान गणके अंतर करवा देवाल विद्यात्मक गणके अंतर की आम मीट वा उड़ा देवाल करकाना पुलवा सामान्य गणके हा विद्यात्मक गणके भावित सुलुकिरीम पिलिबंदव मिथनदी सामान्य गणके भावित पुते मे बलन्न मे गाने गणित कर्म देखा तीयन एकतुकिरीम बेदीम इतकोट ओयाल गिरगन तीयनवा मे गणित कर्म देखा तीयदी बोडमास तीयरी बेदीम करा नमु सामान्य गणक वाल दंगे समहार विदेट सामान्य गणक वाल तव दूट वैदीन कल्ला गुडमा तीयरी भावता कन्ने मिथन दी अभी सामान्यमे तीयन विधि दत्त हेतुलाको हेत्तपहा इकतुक्रीम हाय
බෙදීම 3 කියලා ඇතුළත් කරොත් එයාලා බොඩ්මාස් තියරි එකට අනුව නෙමෙයි සාමාන්‍ය ගණකයේදී ගන්නෙ. මේ තියෙන පිළිවෙලට සුළු කරන්න 75 6 කේ 3 81යි 81 3න් බෙදුවාම 27යි කියලා තමයි දෙන්නේ. නමුත් විද්‍යාත්මක ගණකයේදී මේ ආකාරයට දත්ත ඇතුළත් කරොත් එයා කෙලින්ම මේක සුළු කරලා දැන් මෙතන බෙදීම පසුව තිබ්බත් එයා බොඩ්මාස් තියරි එකට අනුව ඉස්සලා බෙදීම කළා 6 3න් බෙදුවාම 2යි 75 2ක් එකතු වුණාම 77යි කියලා ඒ නිවැරදි ආකාරයට අරගන්නවා. ඒ කියන්නේ බොඩ්මාස් තියරි එක අනුව තමා ඒ විද්‍යාත්මක ගණක යන්ත්‍රයේ ගණනය කිරීම සිදු වෙන්නේ. හරි පුතේක් බලමු විද්‍යාත්මක ගණකයේ මේ ප්‍රතිශත ලකුණ භාවිතා කරන්නේ කොහොමද කියලා අපි ඒ තියෙන බටන් වල තියෙන යතුරු කියලා කියනවා. එතකොට දැන් අපිට හොයන්න අවශ්‍යයි රුපියල් 2500කින් 135. දැන් මේ වගේ දේවල් ගොඩක් වෙලාවට ඔය වෙළඳ සැල්වල භාවිතා කරනවා. මොකද වෙළඳ සැල්වල මොනවා හරි දෙයක් ඩිස්කවුන්ට් දෙනවා කිව්වහම අපි ගොඩක් වෙලාවට කැල් එකෙන් බලන්න පුළුවන්. රුපියල් 2500කින් 135. එතකොට පුතේ අපි මෙතනදී යතුරු භාවිතා කරන්නේ කී ප්‍රෙස් කරන්නේ මේ විදියට ඔන් එක ඉස්සල්ලාම ඊට පස්සේ 2500 එන්න වෙන වෙනම මේ ඩිජිට් ටික මේ ඉලක්කම් ටික වෙන වෙනම ප්‍රෙස් කරනවා. ඊට පස්සේ ಗುಣ කිරීමේ ලකුණ දැන් මෙතන එන්න ඕනේ 135. එතකොට පුතේ 35 ලකුණ ලියලා ඔයාලා කලින් වාට මතකද දන්නේ විද්‍යාත්මක ගණකේ තිබ්බේ මේ percentage ලකුණ සමාන කිරීමට උඩින් දාලා එතකොට දැන් නිකන් සමාන කිරීම අපි එබුවොත් සමාන කිරීම වැටෙන්නේ නමු shift එකත් එක්ක සමාන කිරීම එබුවොත් අපි percentage එක ඒ කියන්නේ ප්‍රතිශතය ලැබෙන්නේ. එහෙනම් 2500 වැඩි කිරීම 35 ලියලා type මේ අපි press කරලා ඊට පස්සේ shift එකත් එක්ක සමාන press කරන්න ඕනේ. එතකොට තමයි මෙන්න මේ ටිකේ 135 ප්‍රතිශතය එන්නේ. ඊට පස්සේ අපි සමාන ලකුණ ගැහුවාම අපිට ලැබෙනවා ඒ අදාළ උත්තරේ 2500 කියන්නේ 875යි. ඒ වගේ දැන් 8n2 ප්‍රතිශතයක් ලෙස දක්වන්න කිව්වොත් මෙතනදී අපි 8n2 කියන එක කොහොමද ලියන්නේ? මේක ඔන් කරනවා 2 බෙදීම 8. 2 බෙදීම 8 කියලා ලියන්නේ 8n2 කියන එක ප්‍රතිශතය ගන්න shift එකත් එක්ක. දැන් මෙතනදී එහෙම 100ට ගණක් කියලා නෙමෙයිනේ මේක ප්‍රතිශතයක් ලෙස දක්වන්න ඕනේ. එතකොට shift එකත් එක්ක මේ සමාන ලකුණ ගැව්වාම ප්‍රතිශත ලකුණ එනවා. ඊට පස්සේ සමාන ගැව්වාම ඒ අදාළ උත්තරේ එනවා 8n2යි කියන්නේ 125යි. ඒ විදිහට භාගයක්ද ඕන එකක් අපිට පුළුවන්. දැන් මෙතන මේක නම් ඔයාලට පුළුවන් මේක වගේමයි. ඔයාලා මේ ටික ලියාගෙන මේක තනියම ලියන්න බලන්න. ඔබද වාර විභාග වලට එනවා මේ ගණක යන්ත්‍ර භාවිතයෙන් ගාන බලන්න මේකෙදී 480කින් 125. එතකොට ඔන් කරනවා ඔන් කරන්න නම් AC හරි මේ කරාම අපිට ගන්න පුළුවන් 4.8480 හැදෙනවා. ඊට පස්සේ ಗುಣ කිරීමේ ලකුණ 25 ලියලා shift එකත් එක්ක සමාන. ඒකෙන් එතකොට percentage mark එක වැටෙනවා. ඊට පස්සේ සමාන ලකුණ දැම්මම අපිට උත්තරේ ලැබෙනවා. මෙතන මෙහිම ගාණක් දීලා තියෙනවා ගමක ජනගහනය 550න් 66 දෙනෙකු පාසල් ළමුන්. පාසල් යන ළමුන් ගණන ගමේ මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස එවීමට පහත පිළිවෙල යතුරු ක්‍රියාත්මක කළ යුතුය. එතකොට මෙන්න මේ විදිහට තමා පුතේ අපි ඒ ගාන හදන්නේ. මොකද 550න් 66 කියන එක අපි ඉස්සෙල්ලා භාගයක් ලෙස ගන්න ඕනේ. එතකොට 66 බෙදීම 550 කියන එක අපි ගන්න ඕනේ. එතකොට 6 ආයේ 6 ප්‍රෙස් කරනවා. ඊට පස්සේ බෙදීම 550න් 5 බිඳුව. ඊට පස්සේ තමයි ප්‍රතිශතය ගන්න. 550න් 66 කියන එක මෙතන ප්‍රතිශතයක් ලෙසනේ shift එකත් එක්ක සමාන ලකුණ. ඊට පස්ස සමාන දැම්මම අපිට අයේ අදාළ පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් කතා කරන්නේ විද්‍යාත්මක ගණක යන්ත්‍රයේ මේ x වර්ගය.
යතුරු භාවිතයෙන් ගන්න එක කියන. ඔයාලා x වර්ගය කියන ආකාරයේ එකක් තියලා මෙතනදී අපි ලබා ගන්න පුතේ මෙන්න මේ වර්ගපදය. දැන් 2 වර්ගය, 5 වර්ගය, ඒ වගේ දශම සංඛ්‍යාවක වර්ගය මොකද නැත්නම් අපි මෙය ගුණ කරලා ගන්න ඕනේ. ඒ වගේ අපිට අගයන් ලබා ගන්න පුළුවන්. එතකොට පුතේ මේ බලන්න උදාහරණය 3 වර්ගය හොයන්න කිව්වහම අපි එතකොට මෙන්න මේ විදිහට තමයි යතුරු ක්‍රියාත්මක කරවන්නේ. මේක ඔන් කරනවා ඊට පස්සේ 3 ඊට පස්සේ මෙන්න මේ x වර්ගය කියන එක 3 ඉලක්කම ගහලා ඊට පස්සේ මේ x වර්ගය කියන බටන් එක ප්‍රෙස් කරන්න ඕන. නැත්නම් මේ යතුරු ක්‍රියාත්මක කරන්න ඕන. ඊට පස්සේ සමාන ගැව්වම මේ අදාළ අගය එනවා. මේ ලැබෙන්නේ 3 වර්ගය. ඉස්සෙල්ලා මේ ඔයාලා දන්නා මේක ලිව්වහම මේක පාදය මේක දර්ශකය නේද පාදයේ තියෙන සංඛ්‍යාව ගහනවා ඊට පස්සේ x වර්ගය අපි තව උදාහරණයක් බලමු ඒකෙදි 4.1 වර්ගය දශම සංඛ්‍යාවක වර්ගය එහෙනම් පුතේ එතනදී අපි 4 ගහලා දශම 3 ගහලා 1 4.1 ගැහුවා දැන් ඕනේ මෙන්න මේ ඒකේ වර්ග පදය एक දෙපාරක් ගුණ වෙලා ගන්න එක එන x වර්ගය මෙන්න මේ අතුර ක්‍රියාත්මක කරනවා ඊට පස්සේ සමාන ලකුණ ප්‍රෙස් කරාම අපිට එනවා ඒ අදාළ උත්තරේ ඒ විදිහට තමා දැන් මෙතන ගුණ කිරීමක් තියෙන්නේ හරිද ගුණ කිරීමක් තියෙන්නේ එතනදී 5 වර්ගයේ ගුණ කිරීම 12 වර්ගය මේකත් බලමු කොහොමද කරන්නේ කියලා මෙතන වර්ග දෙකක් කරන් ගුණ කරන්න ඕනේ. එතකොට මෙතන අපිට දැන් මේ ඔන් එක ඔයාලා බලයි මෙතන ඔන් තියෙනවා මෙතන AC තියෙනවා. දැන් අපි මේ ක්‍රියාත්මක වෙලාවේදී AC එක ප්‍රෙස් කරත් හරි මෙතනදී 5 x වර්ගය කියන බටන් එක ආයි ගුණ කරනවා 12. 12 කියන්නේ 1 2 නේ. 1 2 ගහලා x වර්ගය කියන බටන් එක. එතකොට මෙන්න මේ වර්ග දෙක ගුණ වෙලා අදාළ උත්තරේම එනවා. අපි නැත්නම් මේක කටින් හදන්න ගියම් සෑහෙන වෙලාවක් යනවා මේ ගුණ කළා ගන්න. අපිට ඉතා පහසුවෙන් විද්‍යාත්මක ගණක යන්ත්‍රය භාවිත කරලා මේ ටික කරගන්න පුළුවන්. දැන් මේ අර්ථය අපි කතා කරන්නේ මෙන්න මේ වර්ගමූල ලකුණ යතුරු භාවිතයෙන් ගණනය කිරීම. එතකොට සංඛ්‍යාවක වර්ගමූලය වල 8 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙන සංඛ්‍යාවක වර්ගමූලයේ සේවීම සඳහා සමා මෙන්න මේ ලකුණ භාවිත කරන්න. එහෙනම් අපි බලමු උදාහරණයක්. ඔයාලට කියනවා මූල 25. මූල 25 යගේ නැත්නම් 25 වර්ගමූලය හොයන්න කියලා. එතකොට අපි ඉස්සල්ලාම කරන්නේ මෙතන ගණකේ ඔන් කරාට පස්සේ මේ ලකුණ තමයි ඉස්සල්ලාම ගහන්න ඕනේ. වර්ගමූල ලකුණ ගහලා ඊට පස්සේ තමයි 25ට අදාළ 2.5 ගහන්නේ. ඊට පස්සේ සමාන ලකුණ දැම්මහම අපිට එනවා 5 කියලා. හරිද? එතනදී මතක තියාගන්න වර්ගමූල ලකුණ තමයි ඉස්සල්ලාම අපි මෙතනදී ප්‍රෙස් කරන්නේ. ඊට පස්සේ මේ වගේ ලොකු සංඛ්‍යාවක වර්ගමූලය හොයද්දී එහෙනම් ඒත් ඉස්සල්ලාම වර්ගමූල ලකුණ ප්‍රෙස් කරලා එතනදී 4 4 5 2 1 මේ ඉලක්කම් ටික 44521 එන්න නම් මේ ඉලක්කම් ටික අපි ක්‍රියාත්මක කරලා ඊට පස්සේ සමාන ගැව්වා මේ අදාළ උත්තරේ ලැබෙනවා. තව උදාහරණයක් බලමු මෙතන දශම සංඛ්‍යාව. දශම සංඛ්‍යාවක වර්ගමූලය ගණිතී පුතේ මෙතනදී අපි කරන්නේ ඉස්සෙල්ලාම වර්ගමූල ලකුණ ක්‍රියාත්මක කරනවා ඊට පස්සේ 5.29 5.29 ඊළඟ සමාන ලකුණ දැම්මම අපිට අදාළ පිළිතුර ලැබෙනවා.